සිරුරට ලැබෙන විවිධ චලන රටාවන් වලදී සිරුරට ලැබෙන සැහැල්ලුව වචනින් විස්තර කරන්න අමාරුයි. සිරුරත් එක්ක අපිට මතක් වෙන දෙයක් තමයි ස්ථූල භාවය. අද දවසේදී අපි ස්ථූල භාවය සඳහා යෝග ක්‍රමයි කියලා දෙන්නේ. හැඩැති සිරුරක් ලබා ගන්න, ඒ වගේම එකඟ මනසක් ඇති කර ගන්න යෝගවල තියෙන විවිධ යෝග ඉරියව්. මේ කාන්තාවන් පස් දෙනා වගේම ඔබටත් පුළුවන් යෝග ඉරියව්වක එකතු වෙන්න. අය මනස හා අධ්‍යාත්මය කියන ත්‍රිත්වයේ සම්බන්ධයට කියන එක් නමක් තමයි යෝග. මේ යෝග ගැන එක් පැහැදිලි කිරීමක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය සම්බන්ධ නිර්වචනය තමයි කායික, මානසික, අධ්‍යාත්මික හා සමාජීය සමබරතාවය තමයි සැබෑ සෞඛ්‍ය කියලා කියන්නේ. අපේ යෝග නිර්වචනය තමයි සුවපත් සිරුරක් තුළ තමයි සුවපත් මනසක් බිහිවෙන්නේ. සුවපත් මනසක් ඇති කෙනෙකුට සුවපත් සිරුරක් ගොඩනගා ගන්නත් පුළුවන්. අද අපේ ජීවිත හරි අසමබරයි. වැරදි ආහාර විහරණ රටාව, වැරදි ඇවතුම් පැවතුම්, අසුභවාදී චින්තනය, මේ ආදී නොයෙකුත් අසමබරතාවයන්ගෙන් අපේ ජීවිත පිරිලා. එනිසා අපි බොහෝ දෙනෙක් කායිකවත් මානසිකවත් අසමබර ස්වභාවයට පත් වෙලා. මේ තත්ත්ව ඔස්සේ අද සමාජයේ සුලභව දැකිය හැකි තත්ත්වයක් තමයි අධික ස්ථූලභාවය. මේ අධික ස්ථූලභාවයට මූලික හේතු මේවයි. එකක් මානසික ආතතිය. අනෙක් කාරණය වැරදි ආහාර විහරණ රටාව. ඒකම වැරදි ඇවතුම් පැවතුම්, ආහාරගත් විගස හිඳගෙන සිටීම, නිදා ගැනීම. ඒකම අධික ඖෂධ පරිභෝජනය. ඇතැම් ඖෂධවල අතුරු විපාක වශයෙන් අධික ස්ථූලතාවය ඇති වෙනවා. අපි හදාරමු කොහොමද යෝග ප්‍රතිකර්ම ඔස්සේ මේ ගැටලු මග හරවගන්නේ කියලා. මේ සඳහා එක් යෝග ප්‍රතිකර්මයක් තමයි යෝග ආසන ඉරියව් ක්‍රම. අනෙක් ක්‍රමවේදයන් තමයි නිවැරදි ශ්වසන සමබරතාවයක් ඇති කර ගැනීම, ප්‍රාණායාම අභ්‍යාස. අනෙක් කාරණය තමයි යෝග ආහාර ක්‍රමවේද. ඒකම අපිට යෝගත් සමග සමඳුණු ස්වභාවික ඖෂධ ක්‍රමවේදත් මේ සඳහා යොදාගත හැකියි. ශ්වසන අභ්‍යාසයකින් අසමබර සිරුරක් සමබර කරගන්නේ කොහොමද? ඒකනයි අපි මේ කියලා දෙන්න හදන්නේ. යෝග දර්ශනයට අනුව අපේ මිනිස් සිරුරේ තියෙනවා නාඩි 72000ක ප්‍රමාණයක්. නාඩි කියන්නේ ශක්තිය ගමන් කරන අදෘශ්‍යමාන ශක්ති මාර්ග. මෙම ශක්ති මාර්ග 72000 අතරේ තියෙනවා ප්‍රධාන ශක්ති මාර්ග තුනක්. එය පිහිටලා තියෙන්නේ අපගේ කොඳු ඇට පෙළ ආශ්‍රිතව. ඉඩා, පිංගලා, සුසුම්නා නමින් හඳුන්වන්නේ මෙම ශක්ති මාර්ගයක්. අපේ මිනිසුන් මානවයා කියන්නේ අචලතාපී සත්වයෙක්.
මිනිසුන්ගේ ශරීර උෂ්ණත්වය පරිසර උෂ්ණත්වය සමග වෙනස් වෙන්නේ නැහැ. එය පවත්වා ගැනීමට තිබෙන එක් පිහිටීමක් තමයි නාස්පුඩු දෙකක් පිහිටීම. මෙම නාස්පුඩු දෙක මේ කියන ඉඩා පිංගලා කියන නාඩින් හා සම්බන්ධයි. අපගේ දකුණු නාස්පුඩුව පිංගලා කියන නාඩියත් අපගේ වම් නාස්පුඩුව ඉඩා කියන නාඩියත් සමග සම්බන්ධයි. මොකද මේ නාඩියන්ගේ කාර්යභාරය අපේ පිංගලා නාඩිය මගින් සිරුර අවශ්‍ය අවස්ථාවන්ගෙදී උණුසුම් කරනවා. ඉඩා නාඩිය මගින් අවශ්‍ය අවස්ථාවන්හිදී සිරුර සිසිල් කරනවා. ස්ථූල කෙනෙක් ගතහොත් එයගේ සිරුරේ කප එහෙම නැත්නම් සෙම ප්‍රමාණය වැඩි. ඒට හේතුව තමයි එයගේ සිරුර සිසිල් භාවයෙන් වැඩි වීම. දැන් අපි මේ කරන්නේ සූර්ය වේදන කියන ප්‍රාණයාම. ඔබ දකිනවා මේ අය අපේ සිසු දරුවන් දකුණත සකසලා තියෙනවා සූර්ය මුද්‍රාවෙන්. මේන් කරන්නේ ශාරීරික උෂ්ණත්වය යම් පමණකට ඉහළ නංවනවා, සිරෙ සෙම ස්වභාවය අඩු කරනවා, සිරෙ බර මහත පාලනය කරනවා. අපි මේ අභ්‍යාස ප්‍රතිඵල දැන් තව වැඩි කරනවා. කොහොමද? අපි වම් නාස්පුඩු වසනවා වම් අතින්, වම් මහ පටගිල්ලෙන්. ඉන්පසුව දකුණු නාස්පුඩුව තුලින් දීර්ඝ ලෙස හුස්ම ගන්නවා. දකුණු නාස්පුඩුව තුලින්ම දීර්ඝ ලෙස හුස්ම පිට කරනවා. මෙම ක්‍රියාවේ වාර 27ක් යෙදෙනවා. මෙහි මාත්‍රාවක් තිබෙනවා. උදෑසන ආහාරයට පෙර වාර 27ක්, දිවා ආහාරයට පෙර වාර 27ක්, රාත්‍රී ආහාරයට පෙර වාර 27ක්. රාත්‍රී ආහාරයට පෙර වාර 27ක්. ඔබත් අත්දැක බලන්න. ඔබට කිසිදු කායික ව්‍යායාම අභ්‍යාසකින් තොරව මෙම ශසන අභ්‍යාසයෙන් පමණක් මාස 3ක කාලයක් තුල ඔබේ සිරුරේ බර කිලෝග්‍රෑම් 6ක ප්‍රමාණයකින් අඩු කර ගැනීමේ ශක්තිය ලැබෙනවා. තවත් අංග කීපයක් ගැන අපි කතා කරනවා. හැබැයි ඒ තව මිනිත්තු කීපයකින්. ගෙලෙහි ඇතිවන රැලි බව වගේම උදරයේ තියෙන අධික තෙල් බව ඉවත් කිරීම සඳහා සිදු කරන යෝගාභ්‍යාස කීපයකුයි අපි මේ දැන් කියලා දෙන්න හදන්නේ. අපි යෝග තුලින් ඔයාලට හඳුන්වලා දෙන්න යනවා සිරුරේ මේදය අඩු කර ගැනීමට සහ ගෙලේ මේදය අඩු කර ගැනීමට හැකි යෝගාසන දෙකක්. කපොට්ටාසන සහ චක්කි චලන ආසන. අපි දැන් කරන්න යන්නේ කපොට්ටාසන යෝග ආසනය. දෙයක් ඉදිරියට ගේන්න. දැන් ඔබගේ පාද දෙක මේ ආකාරයට පිටුපසට ගෙනියන ගමන් කිසින් ඔබගේ උදරය දෙස බලන්න අදෝමුඛ සවානාසන. උදරය නැත්තම් තමන්ගේ නාභිය දෙස බලන්න. දැන් සෙමින් ඔබගේ දකුණු පාදය ඉහළට ඔසවන්න. දකුණ ඉහළට ඔසවන්න. මදක් රැඳිලා ඉන්න. දැන් සෙමින් ඔබගේ දකුණු පාදයේ ඉදිරියට ගෙනත් නමා ඉදිරිපස පොළවේ තබන්න. කපොට්ටාසන. අත් දෙක ඉදිරිය හිස ඉහළට ගෙනහින්
අදෙස බලන්න. දැන් සෙමින් ඔබගේ දකුණු පාදයේ නැවතත් පිටුපසට ගන්න අදෝමුඛ සවානාසන. ඔබගේ නාභිය දෙස නැවතත් බලන්න. දැන් වම් පාදයේ සෙමින් ඉහළට ඔසවන්න. එක් පාද අදෝමුඛ සවානාසන. දැන් වම් පාදයේ ඉදිරියට ගෙනල්ලා ඉදිරිපස පොළවේ තබන්න. කපොට්ටාසන ඉහළ බලන්න. ගෙල හොඳින් ඉහළට අදින්න රැඳී සිටින්න. දැන් ඔබගේ වම්පා නැවතත් පිටුපසට ගෙනියන්න අදෝමුඛ සවානාසන. දනහිස් දෙක නමන්න වජ්‍රාසන ඉරියව්වට යන්න. එන්න වජ්‍රාසන ඉරියව්වට. යෝගතුලින් ඔයාලට හඳුන්වලා දෙන්න යනවා විශේෂිත යෝග ආසනයක් චක්කි චලන. මේ චක්කි චලන ආසනයේ එහි තේරුම තමයි මේ ඔබගේ ඉඟ දෙපස්සේ තිබෙන මේදය අනවශ්‍ය මේදය ඉවත් කර ගැනීමට බෙහෙවින් උපකාරී වන යෝග ආසනයක් චක්කි චලන. දැන් සෙමීන් ඔබගේ දණහිස් මේ ආකාරයට අද්දකින් අල්ලගන්න. පාදක ඉදිරියට ගේන්න. අත් දෙක ඔබගේ ඉඟ දෙපස පොළවට තබන්න. පාද දෙක අඩි දෙකමාරක් තුනක් පමණ මේ ආකාරයට ඈත් කරන්න. ඈත් කරන්න. සුන්දරත්වය කියන්නේ සාපේක්ෂ දෙයක්. අපි සුන්දරත්වයේ මනින්නේ සංසන්දනාත්මක. මේ සංසන්දනය කිරීමේදී බොහෝ දෙනෙක් කතා කරන දෙයක් තමයි සිහින් සිරුරක් පිළිබඳ. මේ සිහින් සිරුරට තියෙන ගැටලුවක් තමයි ස්ථූල බව. බොහෝ යෝග ඉරියව් අභ්‍යාස ක්‍රම ඔබට උපකාරයක් වෙනවා. ඔබේ සිරුරේ තියෙන අනවශ්‍ය කැලරි මේදය දහනය කරන්න. එනිසා යෝග ඉරියව් කියන්නේ හොඳ ස්වභාවික ඔසුවක්. ඔබේ අනවශ්‍ය බර මහත පාලනය කරගන්න. අපිට ඒ අතරට ස්වභාවික ඔසුත් යොදා ගන්න පුළුවන්. මෙහි ප්‍රතිඵල තවදුරටත් වැඩි වර්ධනය කරගන්න.
එහෙනම් එක ක්‍රමයක් තමයි යෝග ක්‍රමවේදයක් තමයි මීපැණි පානය. කොහොමද? ඔබ අධික තරබාරු කෙනෙක් නම් නමුත් ඔබට දියවැඩියා වැනි ශාරීරික ගැටලුවක් නැතිනම් ඔබට පුළුවනි ඔබේ උදෑසන යෝග සාධනයට පෙර මීපැණි තේහෙනි දෙකක් පානය කරන්න. උදෑසන හිස් බඩ. ඒ ආකාරයෙන් අපිට මේ ස්වභාව දහමේ තිබෙන වටිනා ඔසු සහ ශාක ශාරයන් යොදාගත හැකි රූසපුව වර්ධනය කරගන්න. මේ මීපැණි ප්‍රතිකාරය ඔබගේ සම පැහැපත් කරන්න උපකාරයක් වෙනවා. යෝග ගැන කතා කරනකොට සෝබා දහමයි රූසපුවයි එක්ක තියෙන්නේ ලොකු සබඳියාවක්. කුමාරි රත්නායකත් එක්ක අපි අද ස්වභාවික ප්‍රතිකාර ගැන කතා කරනවා. අද අපි ඔබට කියලා දෙන්න යන්නේ මුහුණේ සම රැලි වැටීම සහ එල්ලා වැටීම සඳහා කරන ප්‍රතිකාරයක් පිළිබඳවයි. ඒ සඳහා අපි ගස් පෙනෙල ඇටවල පොතු හොඳින් මේ විදියට පෙනෙනකන් කලස්සා දිය කර ගන්නවා. ඒට අපි දෙහි බිඳු කීපයක් එකතු කර ගන්නවා. මෙයින් අපි සිදු කරනු ලබන්නේ මූණ හොඳින් පිරිසිදු කර ගැනීමක්. පසු අපිට පුළුවන් මුහුණට ප්‍රතිකාරයක් විදියට කඩල පිටි සහ මීපැණි මෙසේ එකතු කරගෙන එය මූණේ තවරා ගන්න. අපට පුළුවන් මේ විනාඩි 15කට පසු සෝදා හරින්න. මෙම ප්‍රතිකාරයේ සතියකට සැරයක් අපිට කරගැනීමට හැකි වීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වෙනවා. අප තුළ ශක්තියේ රසක් සැඟව තියෙනවා. ඒ අතරින් වඩාත්ම වැදගත් දේ තමයි ආත්ම ශක්තිය කියන්නේ. ආත්ම ශක්තියක් තියෙන කෙනාට කායික ශක්තිය වැඩි දියුණු වෙනවා. ආත්ම ශක්තියත් කායික ශක්තියත් එකතු වුණාම ජීවිතේ ජය ගන්න පුළුවන්. ලබන සතියේදීත් අපි ජීවිතේ හොයාගෙන යමු සිද්ධිය දහරේ.